ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. ඔය බ්ලවුස් එකට නංගි හරි ලස්සනයි. කොහෙන්ද ගත්තේ? හිමාලි මෝපුරා සිනාසුනාය. මේ ඔඩෙල් එකෙන් අයියේ ගත්තේ. මම බයෙන් බයෙන් ඇන්දෙත්. ඇයි? නෑ නිකං. විමුති සිනාසුනේය. කෙල්ල තරම් ලස්සන අදින කෙනෙක් ඔහු දැක නැත. දුප්පත් කෙල්ලට මහ ඇඳුම් ගොඩක් තිබේද නැත? ඒ තියෙන ඇඳුම් ටික ඇය ලස්සනට ඇඳාය. දවසක් ඇය විමුති අඳින්නේ නැති රතු කොටු කමිසයකුත් නිලිරි කමිසයකුත් අල්ලා අල්ලා උන්නාය. ඇයි මේ ලස්සන ෂර්ට්ස් අඳින්නේ නැත්තේ අයියේ? කෙල්ල පරණ කමිස දෙක තුරුල් කරගෙන ඇසුවාය. ඔය පරණ ෂර්ට්ස් දෙකක් නංගි ටිකක් හිරයි. ගොඩක් පරණද? රට යන්නත් කලින් ගත්තේ ඒවා. දැන් චුට්ටක් මහත් වෙලා නේද? ඇයි ඉතින් එක එක්කන ඇවිත් කිරි කොසුයි මසුයි අරවයි මේවයි රහට හදනවනේ. අපිත් ඇදලා අරිනවා. තමා ඒ මොහොතේ කිව්වා විමුක්තිට මතකය. එදා දවල් ටීවි කෙල්ලය. එදා ඇය හැදුවේ කිරි කොසුත් කුකුල් මස් කරියකුත් ගොටුකොළ සම්බෝලය සමග කිරි ඉස්සම් බැඳුමකි. කෙල්ල සිනාසුණු හැටි විමුක්තිට දැනුත් මතකය. ඉතින් කිරි කොස් කන්න ආසයි කිව්වනේ මස් එක්ක. මට රෑටත් මාසුයි කොසුයි ටිකක් තියන්න හොඳද? තිබ්බයියේ. මම රත් කරලා දෙන්නම්. එච්චර මාසද? එහෙම රහට හදන්න පුළුවන් තව එක්කෙනයි ඉන්නේ. කවුදයියේ? එයා දැන් නෑනේ. අම්මද? එයා අම්ම නෙමේ නංගි, කිරි අම්මා. කෙල්ල තෙත දෑසින් බලාගෙන උන්න අයුරු විමුක්තිට මතකය. මම මේ කමිස දෙක ගන්නද? ඕක මොකටද? පිරිමි ඇඳුම්? ආ. කෙල්ල බිම බලාගෙන සිනාසුනාය. ආනංගි, මම මේ අයියට කියන්නම උන්නේ. මේ කෙල්ල ලොකු බොරුවක් කියන්නට කට ඇදුවාය. මොකද්ද? නෑ, මේ මගේ කොල්ලට දුප්පත් කොල්ලෙක්. අඳින්න ඇඳුමක්වත් නෑ. මේක දෙන්නද? ඇය ඔය ටික කියා බිම බලාගෙන උන්නාය. කියන්නේ බොරු බව දැන දැනත් තමාගේ පපුව ඇවිලුණු බව විමුක්තිට මතකය. හොඳ කොල්ලෙක්ද? තමාට ඇසුනේ උගුරින් බව විමුක්තිට මතකය. කෙල්ල බිම බලාගෙන උන්නාය. ඒට පිළිතුරු නොදී කෙල්ල උන්නේ ඇයිද තවම විමුක්ති දන්නේ නැත. එහෙම විහිළුවටවත් ඇය වෙන කෙනෙකුගේ වෙන්නට අකමැති වූ නිසාද දන්නේ නැත. මම බ්ලවුස් දෙකකට හදාගන්න අයියේ. පසුව කෙල්ල ඇත්තම කීවාය. අර කොල්ලාගේ කතාව ඇයි ඉන්පසු කීවේ නැත? තමා අසන්නට ගියේද නැත? මේ පරණ කඩමාළු අඳින්නේ මොකටද? මම සල්ලි දෙන්නම්. හවස ගිහින් ඇඳුම් ටිකක් ගන්න. ඔය ඉතින් මේක පරණ නෑ. මට අලුත් ඇඳුම් ඕන නෑ. මට ඕන මේ දෙක. ගන්නවා හොඳේ.
ඉන් පසු එක හැන්දෑවක අයිලාගේ ගෙදර යන්නට කෙල්ල එනතෙක් තමා බලාගෙන උන්නා විමුක්තිජ මතකය. ප්‍රමාද වෙද්දී තමා ඇගේ කාමරයට එබුණු බවද ඔහුට මතකය. කෙල්ල උන්නයරු විමුක්තිර සීවිය. ඒ කොමලවත එතරම්ම ලස්සනට ඔහු ප්‍රථම වරට දැක්කේ එදාය. තමා දුටු බව ඇය දැක්කේ නැත. ටිකකින් ඇය ආවාය. විමුක්තිට පුදුම සිතුනේ. කෙල්ල ආවේ ටයිට් ඩෙනිම් සායකට එදා ඉල්ලාගත් ඔහුගේ රතු චෙක් කමිසය ඇඳගෙනය. ඇය ලස්සනට හදාගෙන උන්නාය. වාහනයට ගොඩ වූ පසු තමා කෙල්ල දෙසම බලාගෙන ඉඳිද්දි ඒ මූණේ තිබූ ලස්සන අද වගේ ඔහුට සිහිවිය. මගේ ෂර්ට් එක නේද? ලස්සනද? අලුතින් ගත්ත බ්ලවුස් එකක් වගේ. මම රෙඩ් මෙටීරියල් එකක් අරගෙන මික්ස් කළා. ඇත්තය. ඇයි සාක්කුවලටත් අතේ වාටියටත් කොලරේ ධාරයටත් රතු පාටින් බෝඩර් අල්ලාගෙන උන්නාය. ඒ ගැළපීම පුදුමාකාර විය. ඔක්කොටම වඩා ලස්සන රතුකොටු කමිසය ඩෙනිම් සායට ගැළපෙන අයුරුය. හොඳට මැච් කරන්න දන්නව නේද? මන්ද? කෙල්ල නැලවෙමින් ඇසුවාය. රත්නපුරෙන් මෙච්චන කොල්ලෙක් අල්ලගත්තේ නැති එක පුදුමයි. ඇයි? රත්නපුරේ මගේ ඉරණම්කාරයා උන්නේ නෑ. එහෙනම් කොහෙද ඉන්නේ? කෙල්ල බිම බලාගෙන සිනාසුනාය. එදා එකෙන් ආ අසීමිත ගැහැණු චමත්කාරය කොල්ලාගේ පපුව බරගලේය. කෙල්ල රැව්වේ ඔහු ඇය ඇඳගෙන ආ ඩෙනිම් සායෙන් පිටතට මතුවා ඇගේ සුන්දර දෙපා දෙස බලද්දීය. ඇය අතින් වසාගත්තාය. මම ඔක්කොම දැක්කා. දැන් වහගත්තට මොනාද දැක්කේ? මම එක්කෙනෙක් අඳිනකොට කාමරයට ආවා. මම අඳිනකොට? ඔව්, දන්නේවත් නෑ. බොරු. මම කියන්නද එහෙනම් යටට මොන පාටද ඇන්දේ කියලා? කෙල්ල දුබල හඬකින් කීවාය. යටට ලා නිල් පාට, උඩට රෝස පාට. කෙල්ල තොල්පට තද කරගෙන බිම බලාගත්තේ ලැජ්ජාවෙනි. ඒ මොහොතේ හදවත පසාරු කළ රසබර යමක් දැනුත් විමුක්තිට සිහිවෙයි. හරි නේද? කමක් නෑ, අයියනේ දැක්කේ. වෙන කවුරුවත් දැක්කේ නෑනේ. ඒ කොමල වතේ තව එක්වරක් එතින්නට හැකිනම් ලපටි පපුවේ තව එක්වරක් මූණ හොවාගෙන ඉන්නට හැකිනම් දෛවය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බාලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.